පුතේ ආයුබෝවන් දරුවනේ. පොඩි ප්‍රමාද දෝෂයක් වුණා, කාර්මික දෝෂයක්. මට කොහොමුණත් කරගන්න බැරි අන්තිමට ලින්ක් එක එව්වා ඔයාලට ඉක්මනට වට්සැප් එකට. ඒකෙන් සම්බන්ධ වෙන්න කිව්වේ. හැබැයි තවම ඒ ගැන පණිවිඩය ගියපු නැති අය ඉන්නවද දන්නේ නැහැ. යාළුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් කෝල් එකක් දීලා කියන්න වට්සැප් එකේ මැසේජ් එක කියලා. වෙබ් එකෙන් එන්න බලන මැතින වෙබ් එකෙන් එන්න විදියක් නැහැ. වෙබ් එකට දාගන්න බැරි වුණා මොකක් හරි වෙලා. අමාරු වුණා වැඩේ කරගන්න. ගන්න ඉක්මනටම දැම්මා. මේකට ඒක නිසා ප්‍රමාදුනේ නැත්තම්. හරි. අපි ගිය හැටි අපි අලුත් ටියුට් එකට ගියා පුතේ. ඒ ටියුට් එකේ පොඩිය ගැන කතා කරා. දැන් මං හිතනවා ව්‍යංජන අක්ෂර ළඟට වෙනකම් කළා. පිළිභාවිතය තියෙන්නේ කරගෙන එන්න කිව්ව නේද දිසුණු? ව්‍යාකරණ පොතේ ව්‍යංජන අක්ෂර කරා පිළිභාවිතය වගුව කරාද? ඔව් සර්, ඒක ලියන් එන්න කිව්වා. ඔව් ඒක තමයි මම ගෙදර වැඩි හැටියට දුන්නා. පිළිභාවිතය කියන එක වගුව ලියන්න කිව්වා. ඊට පස්සේ පිළිලම් ගැන ව්‍යංජන අක්ෂරේ කිය අර තිත්තික ලියන්න කිව්වා. අර තින්දාල දීලා තියෙනවා. ව්‍යංජන අක්ෂරේ තිත්තික. ඔව් සර්, ටියුට් එකේ තියෙනවා. අර තනිවසට අපහසු හල් අකුරු. අහහහ මේ 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 තිත් තුන කියන්නේ මෙතන තරු ලකුණු තුන අන්තිමටම තියෙන සංඥක අකුරු නෑ සර්. ඊට උඩින් තියෙන තුනක් කියු. ආ ස්වරයක් තනි උච්චාරණය කළ හැකි නමුත් ව්‍යංජනයක් තනි උච්චාරණය කිරීම අපහසු වෙතන ඉඳා. ඒක මම කියලා දුන්නා. ඒ වලට මෙන්න මේ මේ පිල්ලම් ටික ගැන කතා කරන්න තියෙනවා. දැන් ඔයාලගේ හෝඩි මේ 6 වසරේදී අහුව ප්‍රශ්නයක්. පිල්ලමක් නොයෙදෙන සොරයක් වන්නේ මොකද්ද? අපි දන්න දැන් අල්කයන්නට ආයන්න ආවොතින් අල්කයන්ට පුතේ ආයන්න ආවොතින් මේ දෙන්න එකතු වුණොත් හැදෙන අකුරක් කා කියලා. අල්කයන්නට උයන්න එකතු වුණොතින් හැදෙන ඌ කියලා හැදෙනවා. මෙහෙම පිල්ලමක් හැදෙනවා. එතන අපි මෙයාට කියනවා ඇලපිල්ල කියලා. මෙයාට කියනවා පාපිල්ල කියලා. ඌ කියලා හැදෙනවා. පාපිල්ල. ඇලපිල්ල. හැබැයි ওই සොරයක් එකතු වෙලා හැදෙන හැම එකටම පිල්ලමක්. සොරයක් එකතු වුණාට හැදෙන්නේ නැති පිල්ලමක් තියෙන. මොකද්ද ඒ සොරය? Excuse me sir. ඔව් පුතේ කියන්න. Sir දැන් මම ලොග්ගොනේ මොනවද කරන්නේ? දැන් පුතේ අපි පිළි ගිය හතිය දුන්න වැඩේ පිළිභාවිතේ ගිය හතිය අන්තිමටම කරා අක්ෂර මාලාවේ. අපි ආවේ පිළිභාවිතේට කියලා ඔයාලට ගෙදරදි කරගෙන ඉන්න දුන්න වැඩ. ඒකේ දෙයක් තමයි කතා කරන්නේ. හරි සර්, thank you. හරි. මම අහන්නේ මෙහෙම සොරයක් කියදෙනවා. හැබැයි ව්‍යංජන අක්ෂරයට පිල්ලමක් කියදෙන්නේ නැහැ. මොකක්ද ඒ සොරය? සමන් කියන්නේ. ආ කිය. ආ. ඔ අයන්න බලන්න. අකයන්නයි අයන්නයි එකතු වුණාට ක කිව්වට මෙයා ගාව පිල්ලමක් නැහැ. එහෙනම් ඔන්න සොරයක් කියදෙනට පිල්ලමක් නැති ඒවත් තියෙනවා. බලන්න. දැන් පිල්ලම් ගැන කතා කරන්න ඕන. පිල්ලම් ගැන කතා කරද්දී පුතේ මෙයාට අපි කියනවා දැන් අපි කියෝ කා කියනකොට මෙන්න ඇලපිල්ල. මෙන්න ඇලපිල්ල. ඊට පස්සේ සොරයක් එකතු වෙනවා කැ කියලා. කෙටි ඇදපිල්ල.
ekana kevino dirga netan digu ada pil kiki ano kota ispil kiki ano ano kota oke digu ispil lah ano netan gete sahita ispil lah bawa tempat digu ispil ඊළඟට ඔයාලා ටියුට් එකේ බලන්න දැන් ඔයාලා පොතේ ලියලා තියෙනවා කෙටි පාපිල්ල බලන්න සොරයා කියෙදුනහම වර්ග කීපයකට පාපිලිය දෙන්න උයන්නේ උයන්නේ මේ බලන්න කූ කියනකොට මෙහෙමයි පාපිල්ල ටූ කියනකොට මෙහෙමයි පාපිල්ල රූ කියනකොට මෙහෙමයි පාපිල්ල පාපිලි වර්ග 3යි මෙහෙමත් යදෙන පාපිල්ල මෙහෙමත් යදෙන පාපිල්ල රයන්ට යදෙන පාපිල්ල මේ විදිහට. අයි රයන්ට මෙහෙම දාන්න මෙහෙම දාන්න බෑනේ. ආ මේ තුනම පාපිලි. ඌ යන්නේ එන්නේ ඔගේ දීර්ඝය. ඌ ටෝ රෝ ආ. දීගු පාපිල්ල වෙනවා. ඊළඟට බලන්න ගැටේ සහිතල පිල්ල. ක්‍රෝ රුමියා කියලා ලේනකොට ගැටේ සහිතල පිළි. ඔයි පිල්ලන් අපි දැනගෙන ඉන්න ඔය ගන්න ගැටේ සහිතල පිළි දෙක. කොම්බුව කේ එනකොට කොම්බුව. කොම්බු දෙකයි නෝ කොම්බුවයි හල් පිල්ලයි එනෝ. කේ කියනකොට හල් පිල්ල. කොම්බුව ඇල පිල්ලයි එනෝ කොම්බුවයි හල් ලකුණ සහිත ඇල පිල්ලක් එනෝ. කොම්බුව සහ ගයනු කිත් එනවා එනම් කොම් පිල්ලම් තුනක් යෙදෙන්නේ මොන සොරයක් යෙදුනහමද කියලා අහුවොත් විභාගෙට ප්‍රශ්නය පිල්ලම් තුනක් යෙදෙන්නේ එකම සොරය තුල එකම අක්ෂරය තුල පිල්ලම් තුනක් යෙදෙන්නේ කුමන සොරයේදී වෙන්ද මොකද උත්තරේ ඕ ඕ යන්නේ දීමේ බලන්න අල්ක යන්නට ओ यानने का तू नोटिंग है देनो को की अलाकुरा कोम्बुआ पीनो वा एलपिल्ला पीनो वा हाल्पिल्ला ऐरंगो के तमाई विशेष अत्ते बुते पिल्ला मोल पिल्ला ये देना कार्य पीड़ित मानो के लिए इतन පෙල්ලම් ටික කතා කරලා අපි යනවා ඊළඟ පිටුවට ටියුට් එකේ 5 වෙනි පිටුවට අල්ප ප්‍රාණ මහා ප්‍රාණ අක්ෂර භාවිතයට ඒව ලිව්වේ නැහැනේ ටියුට් එකේ මේ පෙළ පොතේ ලියා ගන්න මාතෘකාවක් අල්ප ප්‍රාණ අක්ෂර මහා ප්‍රාණ නැත්නම් අල්ප ප්‍රාණ මහා ප්‍රාණ අක්ෂර භාවිතය කියන अल्प प्राण महाप्राण अक्षर अल्प प्राण महा प्राण अक्षर भाविते एक अपवन मातुका वाक्य लियनवा अल्प प्राण अक्षर भाविते අල්ප ප්‍රාණ අක්ෂර භාවිතය අනුමාතුකා මේවා පහ වසරේදී දැන් ඉගෙන ගත්තා ඒ වාට අද ටිකක්
වැඩියෙන් ඉගෙන ගන්න. සෑම අතුගාම සෑම මොකද්ද මට ලයිට් දීලා තිබ්බේ. අවනුපුතේ බෝඩ් එකේ ලියලා තියෙන අල්ප ප්‍රාණ මහා ප්‍රාණ අක්ෂර භාවිතයේ ඒකේ අපවන් මාතෘකාව අල්ප ප්‍රාණ අක්ෂර භාවිතයේ පුතේ අල්ප ප්‍රාණ අක්ෂර කියන්නේ අඩු හුස්මකින් අඩු ආයාසයකින් උච්චාරණය කරන අක්ෂර. අපි කිව්වොත් උදාහරණයක් විදියට අඩු හඬකින් උච්චාරණය කරන අක්ෂර තමයි අල්ප ප්‍රාණ අක්ෂර කියලා කියන්නේ. උදාහරණයක් හැටියට පුතේ කා ච ට තා ප කියලා කියනකොට අපි ලොකු හඬක් එන්නේ හැබැයි ඒක මහ ප්‍රාණ කියනකොට මහ හඬක් එනවා. නැත්නම් මහ ප්‍රාණ අක්ෂර කියනවට සාපේක්ෂව අඩු ආයාසයකින් එහෙම නැත්නම් අඩු මහන්සියකින් උච්චාරණය කරන අක්ෂර තමයි අල්ප ප්‍රාණ අක්ෂර කියලා කියන්නේ. බලන්න මේ උදාහරණය මේ දැන් අපි පොතේ තියෙනවා කා ච ට තා ප ගා අපෝ දිනවා මේක මහ ප්‍රාණි කා ච ට තා ප ගා ච ඩ ද බ මහ ප්‍රාණ යනවා ගා ච ඩ දා බ. දැන් බලන්න මේ අක්ෂර කියන හැටි කා ච ට තා ප මේ අකුරු ගා ජ ඩ ද බ පීරියඩ් කිව්වද කා ච ට තා ප ගා ජ ඩ ද බ මහ ප්‍රාණ කිව්වොත් කා නේ කා ච ට තා ප ගා ජ ඩ ද බ අය අකුරු වලට සාපේක්ෂව මම හරියට උච්චාරණය කරනවා අර පීරියඩ් කියනකොට එහෙම හාඳුරෝ කියන්නේ අයං යක්ඛ ආයම ගිරවට මහ ප්‍රාණ හොඳට ශබ්ද කරනවා අද බලන්න රෑ 12ට විතර තේ එකක්වත් කෝපි එකක්වත් නැත්තම් කෝපි කෝ යකෝ ගාලා හයියෙන් මයික් එකට කියනකොට එහෙම කියන්නේ නැහැ. අනික සද්ද කළ මහ ප්‍රාණ හයියෙන් කියනකොට නිදාගෙන ඉන්න අයත් ඇහැ. නිදාගෙන ඉන්න අයත් ඇහැ. එහෙනම් මේ අල්ප ප්‍රාණ අක්ෂර කියන්නේ පුතේ මේ මහ ප්‍රාණ අක්ෂර වල මම මේ කොටු කරන්නේ මහ ප්‍රාණ අක්ෂර. මේ අක්ෂර වලට සාපේක්ෂව අඩු හඬකින් උච්චාරණය කරන අක්ෂරයි අල්ප ප්‍රාණ අක්ෂර කියලා කියන්නේ. එහෙනම් ලියා ගන්න. අපිත් කොටු කරගන්නද සර්? එපා එපා ලියන්නත් එපා කොටු කරන්නත් එපා. මං ටිකක් විස්තරේ දීලා ලියන්න දෙන්න. ලියන්න මෙහෙම. මහා ප්‍රාණ අක්ෂර වලට සාපේක්ෂව මහා ප්‍රාණ අක්ෂර වලට සාපේක්ෂව අඩු හඬකින් උච්චාරණය කෙරෙන අක්ෂර. ආපහු සෑම නින්දලා කියන්නකෝ.
මහා ප්‍රාණ අක්ෂරවලට සාපේක්ෂව අඩු හඬකින් උච්චාරණය කෙරෙන ජාන ලියන දන්න ඕනේ මේ අඩු හඬකින් උච්චාරණය කෙරෙන අක්ෂර අල්ප ප්‍රාණ අක්ෂර නමින් හඳුන්වයි අල්ප ප්‍රාණ අක්ෂර නමින් හඳුන්වයි හරි නේද මෙම අක්ෂර වලට මෙම අක්ෂර වලට ඔන්න අද අලුත් නම් දෙකක් ඉගෙන ගන්නවා ලිහිල් අකුරු අනිත් එක තමයි ශිතිලාක්ෂර ශිතිලාක්ෂර ඔයි නම් දෙක දන්නේ නැහැ ගොඩක් අය ලොකු අය කෙනෙක්ගෙන් අහගෙන ගිහුත් ඇහුවොතින් අල්ප ප්‍රාණ අක්ෂර වලට කියන තව නමක් කියලා ඔන්න ඔයාලට උනක් කියලා දෙන්න පුළුවන් ලිහිල් අකුරු කියන්නේ පුතේ අල්ප ප්‍රාණ අක්ෂර වලට ශිතිලාක්ෂර මේක පාලි භාෂාවෙන් ආපු එකක් ශිතිලාක්ෂර කියලා කියන්නේ අල්ප ප්‍රාණ අක්ෂර වලටම කියන තව නමක්. එහෙනම් පුතේ ලියන්න එවැනි අක්ෂර 10කි. ජෙනුකට කරන්ට් එක නැහැ නේ? ඔව් සර්. ආ. ලියන්න එවැනි අක්ෂර 10කි. සර් මේ අක්ෂර වලට මොකද්ද? මෙතනනේ ලිහිල් අකුරු ක්ෂර මම මතක නෑ මං කියපු විදිය ලිහිල් අකුරු ශිතිලාක්ෂර කොහොමද ඉතුරුටි කිව්වේ ලිහිල් අකුරු සහ ශිතිලාක්ෂර නම් වේ එවැනි අක්ෂර 10කි ආ අන්න එහෙමයි කියලා තියෙන ලිහිල් අකුරු හා ශිතිලාක්ෂර නම් වේ කියලා ලියලා තියෙන එවැනි අක්ෂර 10කි නැත්නම් එවැනි අකුරු 10කි කියලා මෙන්න මේ අකුරු ටික ලියාගමු. සෙවෙ ඔක්කොම නෑ. මේ අකුරු 10 විතරයි ඕන ඔය අකුරු 10 පහ පහ පල්ලෙහාට ලියන්න. මේ පහ සෙට් එකක් විදිහට පල්ලෙහාට ගමු මේ පහ සෙට් එකක් විදිහට පල්ලෙහාට. සනුලි ලියල ඉවරයිද එහෙනම් ලියන්න ඉක්මනට
ලියලා ඉවරයිනේ එහෙනම් ලියව මාතෘකාව මහා ප්‍රාණ අක්ෂර කියලා ඊළඟ මේ මාතෘකාව ලියන්න මහා ප්‍රාණ අක්ෂර සර් මහා ප්‍රාණ අක්ෂර භාවිත නැේද නෑ 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 මහා ප්‍රාණ අක්ෂර විතරයි ඒ පොදු මාතෘකාවනේ නැස කලින් දුන්නේ අල්ප ප්‍රාණ අක්ෂර භාවිතය කියලා ඒක. ආ හරියට මහා ප්‍රාණ අක්ෂර භාවිතය හරියට. යන්න අල්ප ප්‍රාණ අක්ෂරවලට සාපේක්ෂව අල්ප ප්‍රාණ අක්ෂරවලට සාපේක්ෂව මෙම අක්ෂර වැඩි හඬකින් මෙම අක්ෂර වැඩි හඬකින් උච්චාරණය කළ යුතු බැවින් මෙම අක්ෂර උච්චාරණය කළ යුතු බැවින් මහා ප්‍රාණ අක්ෂර නම් වේ මහා ප්‍රාණ අක්ෂර නම් වේ ඔන්න තව නමක් අපි අද ඉගෙන ගන්නවා මහා ප්‍රාණ අක්ෂර වලට ධනිතාක්ෂර ලියන්න මෙහෙම තායන්න අල්ප ප්‍රාණයි පුතේ ධනිතාක්ෂර යනුවෙන්ද මේ ලියන්න දා නී තාක්ෂර යනුවෙන්ද මෙම අක්ෂර හඳුන්වයි එම අක්ෂර ධනිතාක්ෂර යනුවෙන්ද හඳුන්වයි
එවැනි අක්ෂර 10කි. එවැනි අක්ෂර 10යි. ඔන්න 10 ලියා ගන්න. හරි පුතේ ඊළඟට තේනවා මෙන්න මේ ටිකට ඉඩ තියා ගන්න ඕන. දැන් මම කියන්න කියන්නේ සිංහල ටියුට් එකේ තියෙන සිංහල ලේකණේ මහා ප්‍රාණ අක්ෂර හමුවන්නේ පාලි සංස්කෘත භාෂාවලින් ගත් ඇතැම් වචනවලදී පමණි. උදාහරණ කියලා මහා ප්‍රාණ අක්ෂර ටිකක් ඉදිරිච්ච වචන ටිකක් තියෙනවනේ. ඕක ගෙදරදී ලියා ගන්න ඕන පුතේ. දැන් ලියන්න ගියොත් වෙලා යන අපරාධය. අපිට කාලය ඉතුරු කරගන්න එපා. ඒ නිසා ඔතෙන්ට ওই රූල් ටික ගණන් කරලා රූල් ගාන තියා ගන්න බලන්න. සිංහල ලේඛනයේ මහා ප්‍රාණ අක්ෂර හමුවන්නේ පාලි සංස්කෘත භාෂාවලින් ගත් ඇතැම් වචනවල වචන ලියීමේදී පමණි. බලන්න මේ කයන්න යෙදෙන වචන යෙදෙන වචන. දැන් ජ යෙදෙන වචන මහ ප්‍රාණ ජ එහෙම අඩුයි. ඔයාලට හොරු අඩුයි, හමු වෙනවා අඩුයි. මේ බලන්න මජ්ජිම සජ්ජායනය මජ්ජාන ඥාන. දැන් ඩ බලන්න ආඩ්‍ය දෘඩ රූඩ වඩ්ඩමාන රෝල් ගන්න ගණන් කරලා ඉඩ තියා ගන්න. හරි. එහෙනම් ලියමු මාතෘකාවක්. සංඤක අක්ෂර භාවිතය. සර් අර ගෙදර ලියන කිව් එකේ පිට මොකද්ද? ගෙදර ලියන් කිව් එකේ පිටුව මොකද්ද? පිටුව පුතේ පස්වෙනි පිටුවේ මහා ප්‍රාණ අක්ෂර වලට පස්සේ තියෙන ටිකක් අර අකුරු ටිකක් ලියන්න. මහා ප්‍රාණ අක්ෂරයේ දිච්ච වචන ටික ආන්නේ. හරි සර්. හරි ලියන්න. සංඤක අක්ෂර භාවිතය. සංඤක අක්ෂර භාවිතය. කරන්ට් එක ගිහලා සමහර අයට ඉන්න විදියක් නැහැනේ. අපිට කරන්ට් එක කපන්නේ හිටපු ගමන් කපන. එතකොට මොකක් අත හිතා ගන්න බෑ. යන වෙලාවක් හිතා ගන්නත් බෑ. කොයි වෙලාවෙද කියලා හිතා ගන්න බෑ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ගිය සතියේද කොහෙද තමයි ඔයාලගේ පන්තියේ කරන්ට් එක කැපුවේ? විනාඩි 20ද කොහෙද කියලා අපහු කරේ අපි සෙන්තුරාද දුදි. දැන් ඒ හැරෙන්න අපිට කරන්ට් එක කැපුවේ නෑ තාම. සමහරවිට දවල්ට කපන රෑට කපන්නේ. දැන් හිටපු ගමන් කැපුවාම හිතා ගන්න බෑ කොයි වෙලාවෙ කරන්ට් එක යනවද කියලා. ඉතින් පන්තියක් කරත් ඒක දැන් අඩු ගානේ අපි 6ට යනවා කියලා තියාගත්තා. 5ට හරි දාගෙන පැයක් අත් කරන්න. එහෙමවත් හිතා ගන්න බෑ. යන්නේ මොන වෙලාවද? දැන් ඉතින් පස්සේ තවම කරන්ට් එක ගියේ නෑ. කියන්න නරකයි. අර කවුද සාරාදා කිය කිය හිටියා. සර්ලට ෂෙඩියුල් එක ගන්න නැද්ද? මේ පුතේ? සර්ලට ෂෙඩියුල් එක ගන්න නැද්ද? මේ කරන්ට් යන නෑනේ පුතේ. අපිට කරන්ට් එක යන්නේ නෑ. ඉඳලා හිටලා තමයි යන්නේ.
ඉඳලා හිටලා යන්න ඉඳලා හිටලා ගියාම හිතා ගන්න බෑ මොන වෙලාවෙ ආයි කියලා ඒක නිසා වැඩක් හරියට සර්ලට හොස්පිටල් ලයින් එක තියෙන හොස්පිටල් එක කිට්ටුව නම් තමයි හොස්පිටල් එක කරා පිටි හොස්පිටල් එකට වැඩි දුරක් නෑ සෙක්ෂන් එක වලට ඒ වුණාට හොස්පිටල් ලයින්මත් නෙමෙයි එහම සාමාන්‍ය මෙතන ඉඳන් කිලෝමීටරක් ඉඳලා තියෙන්නේ හරි සංඥක අක්ෂර භාවිතය ඔන්න අලුත් අකුරු ජාතියක් වෙනවා විශේෂත්වය තමයි සංඥක අක්ෂර තියෙන්නේ සිංහල අක්ෂර මාලාවේ විතරයි සිංහල සිංහල යේ විතරයි මේ සංඥක අක්ෂර කියලා ජාතියක් තියෙන්නේ ලෝකේ කොච්චර භාෂා තියෙනවද සංඥක කියලා අකුරු ජාතියක් තියෙන්නේ සිංහල භාෂාව විතරයි සංඥක ඇයි මේ සංඥක කියන්නේ සංඥක කියනකේ තේරුම සංයෝග කියන එක පුතේ සංයෝග සයන් නැ බින්දුවයි යෝග විද්‍යාවට ඉගෙනගෙන තියෙනව නේද සංයෝග කියන වචනේ හයේදී එහෙම සර් අහලා තියෙනවා ඉගෙනගෙන මම කියන්නම්කො සංයෝග ජලය හැදෙන්නේ කොහොමද කියලා නිකන් කියලා තියෙනව සර් එහෙම විද්‍යාව සර් අන්න හරි H2O H2O මෙන්න මේනම් මේ අණු දෙක සංයෝග වෙලා එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඔකට කියන සංයෝග වෙනවා කියලා. හරි. තේරෙනවා. සංයෝග වෙනවා කියන්නේ එකතුව කියන එකතු වෙලා කියන එක. එහෙනම් අපි දැනගත් ඉගෙනගත්ත ව්‍යංජන අක්ෂර හැදුනේ අපි දැක්ක අකුරු දෙකක් එකතු වෙලා. කයන්න නම් අල් කයන්නයි ආයන්නම් කා ඇරනම් කෑ. මෙහෙම අකුරු දෙකක් එකතු වෙලා හැදුනේ. සංඥක අකුරු අක්ෂර දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙනවා. එහෙම එකතු වීමෙන් නැත්නම් සංයෝග වීමෙන් හැදෙන අක්ෂර නිසා මේ අකුරු වලට කියන පුතේ සංඥක අක්ෂර කියලා. බලමු අපි හැදෙන විදිය. බලන්න පුතේ ගයන්න හැදෙන්නේ අල් ගයන්නයි අයන්නයි එකතු වෙලා. එතකොට මෙතන තා කෑරලක් තියෙන මෙහෙම. මෙයා ආවේ කොහමද? මෙයා පුතේ බිංදුවෙන් භාගයක් හරියට බැලුවොත් එහෙනම් බිංදුවෙන් භාගය කොහොමද අපි ගන්නෙ? ඔන්න ගැටලුව. අපේ අකුරු ටිකක් තියෙනවා මෙන්න මෙහෙම. ඤ න න ම කියලා. ජයන්න හැදෙන්නේ අල් ජයන්නයි අයන්නයි. ඒක ભેදයක් නෑ. ඩයන්න හැදෙන්නේ හල් ඩයන්නයි අයන්නයි එකතු වෙලා ඒක ભેදයක් නෑ. ඩයන්න හැදෙන්නේ අල් ඩයන්නයි අයන්නයි එකතු වෙලා ඒක ભેදයක් නෑ. බයන්න හැදෙන්නේ හල් බයන්නයි අයන්නයි එකතු වෙලා ඒක ભેදයක් නෑ. හැබැයි මේ සංඥක කෑල් ටිකක් තියෙන මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි මේකේ පේන්න නැති වුණාම මේකේ තියෙන්නේ මෙතන මේක මේ තියෙන මේ ටික තමයි මෙතනින්නම් තියෙන්නේ බ මෙයාගෙන් භාගේ එකෙන් භාගේ තමයි මේ බිංදුවකින් භාගේ දැන් බිංදුව බලන්න පන්තිය පන්තියකට බිංදුව නෙමෙයි ඉන්නේ අල් නෑ යන්න අපි කියමු මේ බිංදුව 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 මෙයාගේ භාගේ මේකේ ඒ භාගේ තමයි මේ ඤ ජ කියනකොට ඤ එකෙන් භාගයක් එනවා මෙයාගේ භාගයක් එනවා මෙයාගේ භාගයක් එනවා මෙයාගේ භාගයක් එනවා මේ සංයක වෙලා තියෙන ওই භාග එන අකුරු දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් සංයෝග වෙච්ච නිසා මේ අකුර වලට කියනවා සංඥක අකුර. ඇත්තට මේ හැදිච්ච විදිය වලට ලියන්න නැහැ. හතවසරදී මේක ටිකක් ගැඹුරු වැඩි. ඒකින්ද මේ ටික මම දැම්මේ නැහැ සටහනටවත් මං හිතන්නේ. කොහොමද? එහෙම දාලවත් නැහැ. මං ඔයාලට මේ දැන් හැදෙන විදිය කියලා දුන්න විතරයි. අපිට මේක අවශ්‍ය නැහැ. මේක ඕනේ නැහැ. සංඥක අකුර ටික දැනගත්තම හතට ඇති. මේ ටික පිළිබඳව තව ඉස්සරහට වල 10ට විතර යනකොට හොඳට කියලා දෙනවා. හොඳට කියලා දෙනවා. තා ඒක ඔලුවට දාගන්න පුළුවන්. එතකොට දැනුමක් ඔයාලට සහ ඇවිල්ලා ඔයාලගේ විෂය පතේ පුළුල් වෙලා.
ඒක නිසා පුතේ මෙහෙම ලියා ගමු. සංඤක යනු සංයෝග යන්නයි. සංඤක යනු සංයෝග යන්නයි. අක්ෂර දෙකකට වැඩි සංඛ්‍යාවක් අක්ෂර දෙකකට වැඩි සංඛ්‍යාවක් සංයෝග වීමෙන් සංයෝග වීමෙන් මෙම අක්ෂර සෑදෙන බැවින් මෙම අක්ෂර සෑදෙන බැවින් මේවා සංඤක අක්ෂර නම් වේ. මේවා සංඤක අක්ෂර නම් වේ. එවැනි අක්ෂර පහකි. අපි සංඥක අකුරු පහ විතරක් ලියමුනේ. ලියම් බලන්න අකුරු පහ පහලට. ඔන්න බලන්න සංඥක අක්ෂර වල විශේෂතා ටිකක් තියෙනවා. අපි ඒවත් මෙතෙන්දීම හඳුනගෙන යනවා. මේව 10 11ටත් වැදගත් වෙනවා. උතේ කවදාකවත් සංඥක අකුරක් වචනයක මුලට ඉදින්නේ නැහැ. බලන්න ගංග කියලා ලිව්වත් ග කියන එක දෙවෙනි. සංඥක අකුරක් වචනයක මුලට ඉදින්නේ නැහැ කවදාවත්. තව එකක් සංඥක අකුරක් කවදාවත් හල් කරලා ලියන්නේ නැහැ. අනිත් එක තමයි බිඳුවකට බින්දුවක් අපි කියන දැන් බින්දුව කියලා ඒ වගේ වචනක එන්නේ නැහැ ඈ සංඥක අක්ෂරයක් මුලට බින්දුව යෙදන්නේ නැහැ කවදාවත් බින්දුව යෙදෙන්නේ නැහැ සංඥක අක්ෂරයක් ඈ දැන් අපි කියෝ ගංගාව එතකොට සංඥකේ ඇති වෙනවා එහෙනම් මොකක්ද දෙන්න ඕන සංඥක අක්ෂරයකට මුලින් බින්දුව හෙවත් අනුස්වාරය යොදන්නේ නැහැ ලියන්නේ නැහැ තර ලකුණක් දාලා ලියමු සංඥක අක්ෂරයක් ක
කිසි විටක වචනයක මුලට නොයෙදී. ඔන්න බලන්න සංඥා කකුරු ගැන තව අලුත් දෙයක් දැනගත්තා. සංඥා කකුරු කවදාවත් වචනයක මුලට යෙදෙන්නේ නැහැ. සංඥක අක්ෂරයක් කිසි විටක වචනයක මුලට නොයෙදී. ඊළඟ තරු ලකුණ සංඥක අකුරු සංඥක අකුරු කිසි විටක හල් කර ලියන්නේ නැත. කිසි විටක හල් කර ලියන්නේ නැත. විමංස ලියල ඉවරයිද? එහෙනම් ඊළඟ තරු ලකුණ සංඥක අක්ෂරයකට මුලින් සංඥක අක්ෂරයකට මුලින් බින්දුව යොදන්නේද නැත. බින්දුව ලියන්නේද නැත. ඔන්න බලන්න සංඥා කකුරු යෙදිච්ච වචන ටිකක් මම දාලා සංඥක අක්ෂර ඇතුළත් වචන කිහිපයක් පහත දැක්වේ. මේකත් දැම්මම ගෙදරදී ලියන්න දෙන්නේ නැහැ. සෝරි. පන්තියේදී ලියන්න දෙන්නේ නැහැ. ගෙදරදී ලියන්න ඕන. ඈ. බලන්න අකුරු කීයක් තියෙනවද කියලා බලාගෙන රූල් ගාන ඉඳ තියාගන්න. සංඥක අකුරු පහටම ආයත වචන පහම ලියන්න පුළුවන්ද කියලාත් බලන්න. වචන පහක් CR පොතේ පුළුවන් වෙයි නේ. ග ඇඟිලි මගුල් රංග මුගුවැට මුගුවැට කියන්නේ මොනවටද? මුං ඇට වලට කන්නේ කන්නේ මුං ඇට වලට තමයි මුගු ඇට කියලා කියන්නේ. උමග දන්නව අඟුරු දන්නව සුරංගන දන්නව ඇඟලුම් දන්නව. බලන්න ජ කියන එකෙන් පුතේ නෑ. එතකොට මගේ මේව තේරුම් ගන්න අතේ මේ තේරුණු ඈ ජ කියන එක සංඥක බා මේ මේ අක්ෂරය භාවිතය සංඥක ජ භාවිතය සිංහල භාෂාවෙන් ඉවත් වෙලා වර්තමානයේ ජ කියන එක භාවිතා කරන්න එකම වචනකදී විතරයි වර්තමාන. ඉංජු. ඔව් බාලට ඉංජු ඉංජු කියලා කතා කරනකොට ඉංජු කියනවා. ඒක සමහර පැතිවලදී නෑ. ඈ. දැන් ඉංජු කියලා කතා කරන්න නැති පැති තියෙනවද බල්ලට? ඉංජු ඉංජු හරි ඉංජු ඉංජු හරි. ඒ දෙකම මන් දාලා තියෙනවා ඉංජු කියලා තියෙනනේ. ඉංජු කියලා තියෙන ඉංජු කියලා තියෙන එක්ක ඉංජු එක්ක ඉංජ එක්ක ඉංජු ඔයි කීපයකටම නැතුව වෙන ක්‍රමයකට බලලා කතා කරන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ නම කියලා නෙමෙයි මොකක් හරි දාලා තියෙන නම නමක් බලලට නම කියලා නැතුව ওই ක්‍රමයකට හැර වෙන ක්‍රමයක් තියෙනවා කතා කරන කියන්න බලන්න අපි දන්නේ නැහැ වෙන වෙන පැතිවල නම් වෙන විදිය කතා කරනවා දන්නේ නැහැ සාරා දාලා පැත්තේ කොහොමද කතා කරන්නේ බලලා ඈ සාදා කරන ඈ පුංචි සද්දයක් දාලා කතන්නේ පුංචි සද්දයක් දාලා කතා කරනවා. ඒ සද්දෙ මොකක්ද අනේ පුංචි සද්දෙ ඈ ආ එහෙම ඒ
ඒ ඔය බලු කුක්කෙකුට පොඩි බලු වැටියෙකුට එහෙම කතා කරන්නේ නෑ සර් සමහර ලකුවෙන්ටත් එහෙනම් මට කියන්නකෝ බල්ල එලවන්නේ කොහොමද කියලා සාදාය ගැත්තු දිබ්බල දික් කියන දිබ්බල දික් දික්ද දිබ්බල දික් විමංශලයි පැත්තේ බල්ල එලවන්නේ කොහොමද මේ ප්‍රාදේශීය විවහාර හොඳේ සිංහලේ තියෙන එකක් බාන වෙනස් වෙන හැටි ඊට වඩා වෙනස් ක්‍රමයක් දිසිනුලයි පැත්තේ කොහොමද බල්ල එලවන්නේ ජිබ්බල ජික් කියලාද නෑ සර් දි යන්නේ දිප් බල්ලා එහෙමද නෑ එන කියනවා නේද දියා දියා නෑද එන අර සාරදා කිව්ව විදියට ඉතින් ඒ කියන විදිය කියන්නකෝ බලන්න ෂෙවින්ලයි පැත්ත කොහමද කිප් කිප් කියනවා සර් කිප් කිප් ජිප් ජිප් කියනවා ජිප් ජිප් කියන පෙනුපිලයි පැත්තේ එකේගේ හොට එකේගේ කියනස හිටපු ගම දුක් දුක් ගානක් ගක් කළාට ආන දුක් දුක් ගාන තෙන්කොලයි පැත්ත කොහෙ තෙන්පිලා කොහෙද ඉන්නේ ගම කළුතර ආ දුක් දුක් ගාන දකුණු පැත්තට වමාන අපි දුක් දුක් බල්ල දුක් කියලා එළවන්න දිසිනුල දුක් කියලා නෙමෙයි දලවන්නේ. ඒක දී යන්නේ. ආ දීප් බල්ල දීප්. ආ ඔන්න බල දුප් බල්ල දුප් වෙන. සන්යුරුලයි පැත්තේ කොහොමද? දුප් බල්ල කියද? අන්න දුප් බල්ලයි. යසිරු. යසිරු. කොහමද එළවන්නේ මෙලනි මෙලනි යනුක කොහමද දුබ්බල්ල 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 දැන් ඔය කුරුණෑගල පැත්තේ මේ පන්තිය ළමයි නේ එයාලගේ පැත්ත කියන්නේ ජිය බල්ල ජිය වෙනස් වෙනවා දැන් සමහරු පූසොන්ට කතා කරන්නේ කොහොමද සර් එතකොට වෙන පළාතකින් බල්ලෙක් ඇවිල්ලා අර පළාතේ අරම කිව්වත් ඒ බල්ල යන්නේ කන්නේ නැද්ද ටික වෙලාවකින් ටික දවසකින් හුරු වෙන්නේ ඈ මීමන්සලයි පැත්තේ පූසොන්ට කතා කරන්න කොහොමද පූසර කතා කරන්නේ නැද්ද එහෙම එකක් නෑ උපේක්ෂ කොහොමද පූසොන්ට කතා කරන්නේ එහෙම නෑ පූසොන්ට ඒ කියන්නේ පූසෝ ඇත්තේ නැද්ද කතා කරන්නේ නැද්ද ඔයා කතා කරන විදිහට කිව්වොත් හිනා වෙනවා. සාරද කොහොමද කියන්නේ? කිටි කිටි කියන. මම අහන්නේ වචනයක් නැද්ද වෙනම ඒ කිටි කියන්නේ යාට කියන නමත් එක්ක හදිච්ච එකක්. නෑ සර් මම හැමෝටම කියන්නේ කිටි. යනුක කොහොමද කතා කරන්නේ? සර් පූස් පූස් පූස්. පූස් පූස් පූස්. දිසින්. සර් මම උගේ භාෂාව කියන්නේ. උගේ භාෂාව කියන්නේ. ညာညာ
Nyau, nyau. Shevin? Pusa mata maise? Pusa. Ah, pusa, warin. Eh, mata. Isis, iso kian nende? Sama. Penu kian nende? Chip, chip, samaise. Chip, chip, samaise. Sanyuru? Saya pun sangat kata kata. Nah, apa yang isi isi kian. Sama hari peti oleh yang pus iso iso gan. Aike itu midi benar seno. Hari kau hamuna. Nih jek kian inju kian wacan apa yang beri pura pura. Nih engineeru engineeru kian lebih ini parakali pura cikar lipuga. Anjana kian apa andun kian ekat. Anjana kian Andun kene o ya andun tamai me ahi bem pata gane me istra kali o gaga. Wen jena me pali basa nga buidi ya. Kujer kujer kino eta ka karna basa me o dem pal pali chi na neti ni sa tamme kia ni me perni basa pali chi la buat yang diata. Kanja kanja kia ni kansa waluta. De nanti na hiru madela santa madela ande na ma handa kandola. Karna dua paranela pat dan dua. De අන්දීන කියන එක සංඥක වැටලා නැහැ බඳින සංඥක දා ගන්න බඳින රැඳෙන කඳල ඉඳුවර සඳුන් සඳැස් ගඳ වේ බලන කුඹුක් නිතඹ කුඹුරු ගැඹුරු අඹර අඹේ පුස නුඹලා කොළඹ සංඥක අක්ෂරයේදීමෙන් නොයදීමෙන් අර්ථය වෙනස් වෙනවල හැටි බලන්න ඒ අකුරු ටික උඩ අකුරු ටිකත් එක්ක තියෙන වචන ටික හැබැයි පොතේ පොතේ ලියන්න ඕන ඉතුරු ටික ලියන්න ඕනේ නැහැ ඔය සංඥක අකුරු පහෙන් කියවෙන වචන ටික පොතේ ලියන්න Ita kuasa tiin hanya kacchari di mei noy di mei arte wenas wena wasta ipali ya. Barana sanya ke tuna hama mada kian ne sanya ke neti una hama mada kian ne kala la wala mada dano ni pari tiin mada wala wala hedi no kian ne wala. Sanya ka oti mada kian ne madi na wala kian ne goyam madi na wala goyam paga na wala kian ne wala mada kian madi na wala kian ne wala kian. Niyang kian ne kota bute Nia agak iya nekai sanya karena tuh sanya kau tinggi do reyani yang kian. Indu kian ne riju, indu kian ne indra. Abak iya ne abet, abak iya ne aha sakata pala tuh ruati ambol. Bed bedim benda daba. Landa lebunu landa kian ne sanya kateka kan tau. Anggala bala nagel, anggala kian ne kanu, anggala kian ne Nimi mani ne kakea, nimu me kakea. Badi na wagi ane bendi imata, bandi na wagi ane bandane, ada sarana bandane. Tarangga gi ane abi bawa ayam, tarangga gi ane rala, mudi tarangga, rala tarangga gi ane. Kala bagi ane kalu wala akuru, kala mbe gi ane pokurate. Alu alo ke alu basma, aga kelawara aga ang. Saga sarage sangga sanggea. Rada raja netan duwili kiyana rajas kiyanne ekata randa kiyanne randa wiya sanda sadana sanda chandraya eduma eduma rogaya eduma yastraya numba ahasa numba yusmata gadaba kiyanne kotaluwata gadabra kiyanne ekata gandaba kiyana gahandaru anduwa kiyanne adu bawa aduwa anduwa kiyanne anduwa nam upakarana anduwakin allanawa kiyanne Anda kia ada kia ni bagi anda kia ni sabde, mada kia ni mada, mada kia ni swalpe, kaba kia ni asli apa drau ya, kaba kia ni kambe ya, madu madu syake, madu kia ni manda pe, kada kia ni barak barakane ana, kada ta kanda kia ni sande sari re, ada kia ni ada pu ada u, ada kia ni syaina asane, ada kia ni ada dine, ada kia ni anda, perbalan ni nampu te, වෙනස් වෙන හැටි එනම් ඔන්න පුතේ අභ්‍යාස තියනවා 1 2 3 ඈ පළවෙනි අභ්‍යාසය කරමු බලන්න ටග් ගාලා ඉරි අඳින්න තියෙන යටි කරමු එක්වරක්
ඉවරයි සර්. හායි. හරි කතා කරමු. ඉවරයි. අඹදඹ පේර වැලවරක අන්නාසි. අඹදඹ. ඔව් අඹයි අඹයි කියන්නේ. ඔව් ඒක යටින් ඉරක් ඇඳලා නම් ඒකට හරියට දාන්න රතු පෑන. ගඟ දිය ගලා යයි පහලට හඬ නංවා. ගඟ හඬ. ගඟ හඬ. ඒකට යටින් ඉරක් ගහලා නරතු පෑනින් හරියට. ඇද ඇඳ සිටින සිටින රෝ සිඹ ඉවත නොලා. ඇඳ ඇඳ සිඹ. ආ සිඹ කියන එකත් එනවා. ඇද ඇඳ ඇඳ සිටින. ආ ඇද ඇඳ 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 කියන එකයි සිඹ කියන එකට. අඬමින් නිඳ අඹ කන්නේ මේ ලදරු. නුඹමද සොඳේ පින්වත්නේ අසෝදරා. නුඹම. අර ඊළඟ එකේ වහ ප්‍රාණ අක්ෂරයටින් ඉරියඳින් බලන්න. ඉවරයි සර්. චුට්ටක් දෙමු කාලය අනිත් අයටනේ. ඉවරයි සර්. හරි අනම් බලමු. ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මේ ශ්‍රී ලංකා ද්වීපයේහි සතුරු ගණදුරු බිඳ හැර දවල චාත්‍ර නැංගුව ශ්‍රේෂ්ඨ නරපතියකු වට්ටගාමිනි අභය මහරජුගේ රාජ්‍ය සමයේ මාතලේ අලුලෙනේදී මහා සංඝරත්නය විසින් ත්‍රිපිටක ධර්මය සංගායනාවක් පවත්වා අකණ්ඩව ආරක්ෂා කර ගැනීම සඳහා ගන්ථාරූඪ කර තිබීම සාතන ඉතිහාසයේ වඩාත් ප්‍රතිඵලදායක වූ සංසිද්ධියකි. කියමු බලන්න එනම් මහ ප්‍රාණ රෞඩ නවත්නවත් කියමු. නවත්නවත් කියමු. කට්ටියට හරි දාගන්න පුළුවන් වෙන නවත්නවත් කියමු. ප්‍රෞඩ ආයකට හරි දාගන්න. රෞඩ ඊළඟට දවල ආ දවල දවල කියන එකට හරි දාගන්න පුතේ. තප්පරකින් වට කෝල් එකක්. සතර මීටර් 50ක් යන හරි හරි පුතේ හරි. කෙනෙක් කෝල් එකක් දුන්නේ ඒක. ප්‍රවුඩ් ඊට පස්සේ දවල දයන්න. ලංකා දිව්‍ය සතුරු ගණදුරු බිඳ දවල දයන්න. දවල ඡත්‍ර කියන එකත් එනවා. ඡත්‍ර.
ඊට පස්සේ ශ්‍රේෂ්ඨ 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 ප්‍රෞඩ දවල චත්‍ර ශ්‍රේෂ්ඨ දවල චත්‍ර කියන්නේ මොකද්ද මේ සතුරු ගඳුරුවේ දවල චත්‍ර කියන්නේ සුදු කොඩි කියන එකයි නිකන් තේරුම දැනගන්න ඕනේ සක් කිව්වේ ශ්‍රේෂ්ඨ ඊට පස්සේ අබය සංග අබය අබය අබේ ඔව් අබේ තියෙන බ ඔව් බ කියන එක තියෙනවා අද මේ මාතලේ අලි ඒ වට කමක් නැහැ මම නෝට් එකේ විස්තර ටික දීලා තියෙනවා නෝට් එක බලලා උත්තර අරන් එහෙම නැත්නම් ටියුට් එකෙත් ඔය ඔක්කොම ටික ගෙදරදි කරන්න කියලා යමුද අක්ෂර වින්‍යාස රීති කියන පාඩමට දහවෙනි පිටුවේ නෝට් පොතක් ඕනේ නැහැ උත්තර ලියන්න තියෙන ඔක්කොම ටියුට් එකේ අක්ෂර වින්‍යාස රීති බලමු ලේඛනයේදී කිසියම් පදයකට අයත් අක්ෂර එකිනෙකට ගලපා ලියනු ලබන අනුපිළිවෙල අක්ෂර වින්‍යාසය යනුවෙන් හැඳින්වේ. පුතේ ලේඛනයේදී යම් පදයකට අයත් අක්ෂර හරියට ගලපලා ලියන්න ඕන. දැන් බලන්න අක්ෂර වින්‍යාසයේ වැරදුනොත් මෙහෙම මල ලියලා ඒ මල සුවඳයි. නැත්තම් ඒ මල සුවඳයි කියලා මෙහෙම ලිව්වොත් ඉතින් වැරදි. මේ අර්ථය මැරුණු අර්ථය. මේ අර්ථය මල පුෂ්පය කියන අර්ථය. එන අක්ෂර වින්‍යාස ගැන මේ අක්ෂර හරි අනුපිළිවෙලට ලියන්න ඕන. වැරදි අක්ෂර වැල් තැන් වලට හේතුවකින් තේරුම වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් වැරදි අක්ෂර නැතුව හරි අක්ෂර අනුපිළිවෙලට ලියුවහම ඒක අක්ෂර වින්‍යාසය කියලා කියනවා. අක්ෂරයකට අයත් අක්ෂර එකිනෙකට ගලපලා හරියට ලියන එක අක්ෂර වින්‍යාසය. නූතන සිංහල ලේඛන විවරයේදී අක්ෂර වින්‍යාසය පිළිබඳ පොදු රීති මාලාවක් දැක්වේ. නා න අක්ෂර භාවිතය කියලා රීතියක් තියෙනවා. මේ දේවල්ගේ පෙළ පොතේ තියෙනවා මම ඊට එහාට කතා කරමු. බලන්න මූර්තද නයන්න යෙදෙන්නේ වචනයක මුලට ණය සම්බන්ධ වචනවලදී විතරයි. ණය හිමියා ණය ගැතියා ණය ගන්නවා ණය කරුවා ණය දෙනවා ඔය හැම එකදීම ණය සම්බන්ධ වචනෙම මූලද ණයන්න මුලට යෙදෙනවා ඔන්න හැබැයි පැරණි විවහාරයේ
දැන් ඔයාලා ඒකට උදාහරණ තව තුනක් ලියන්න බලන්න. ණය සම්බන්ධ වචන වලින් උදාහරණ තුනක්. මූර්ධද ණයන්න මූර්ධද ණයන්න මුලට ඒ දෙන්න වචන තියෙන්නේ ණය සම්බන්ධ වචන වලදී විතරයි. මේක තියෙනවා ණය ණය ගන්නවා ණය හිමියා කියලා හිමිය කියලා දෙන්නේ හිමියා. ණය කරුවා ණය දෙනවා ණය කරුවා හැබැයි නූතන විවහාරේ නැති පැරණි විවහාරේ මූර්තද ණයන්න මුලට එදිච්ච වචන තිබුණා. ඒක පොළ පොතේ නෑ. ඔයාලට නිකම්මම දැනුමට දෙන්න. ඔන්න වචන දෙකක් ලියා ගන්න වෙනම පාඩකින්. වෙන පාඩකින් ටියුට් එක ළඟ ලියා ගන්න. පුතේ පැරණි විවහාරේ නහ කියලා කිව්වේ වරහන් නැතිව දා ගන්න බල්ලට. නිහි කියලා කිව්වේ වරහන් නැතිව දාගන්න ලේලිට. නිහි කියලා කිව්වේ ලේලිට. ඕ වර්තමානේ පාවිච්චි කරන්නේ පැරණි ව්‍යවහාරයේ පාවිච්චි වෙච්ච වචන. ලේලි කියනකොට මූර්ධජයනේ. සර්. සර් හිස්තන් තුනට ණයතුරු බැයිද? අකුණු අමුල බලන්න ණය තුරුස් පුළුවන් හරි වචනය. හරියට හරි ඉස්සෙල් ලියලා ඉවරයි. ඔන්න බලන්න පදයක අවසානයේ නකාරයේ යෙදෙතත් එය හල් වී නොයදා. පුතේ මූර්ධද ණයන්නක් වචනයක අගට එන්න පුළුවන්. හැබැයි අගට හල් වෙලාවකින් හල් කරන්න නැතුව තියන්න ඕන වාක්‍යයේ යෙදෙන විදිය අනුව අපිට තේරුම් ගන්න. පදයක අවසානයේ නකාරයේ දත් එය හල් වී නොයදී පද අවසානයේ හල් වී යෙදෙන්නේ නම් ඒ අනිවාර්යයෙන්ම දන්තජ ං විය යුතුය. බලන්න උදාහරණ තියෙනවා ඔයාලට දීලා. අත්සන අත්සන් හල් වෙනව නම් මූදජ වෙන්නේ. ඉක්මන ඉක්මන් කන් කන කන් පහන පහන්. එහෙනම් මේවා වචන ලියම් බලන්න. සටහන් කියන එකේ වචන ලියන්න. මොකක්ද දෙන්නේ? සටහන. ආ සටහන. පිරිවෙන කියන පිරිවෙන් කියන එක පිරි සොහොන් කියන එක සොහන. රැහන් කියන එක රැහන්. ඔන්න බලන්න හැබැයි අපි තොරණ ලියන්නේ මෙහෙමයි. තොරණ ලයන්න පස්සේ නයන්න මූදජ. ඒක විශේෂ නීතියක්. අපි තොරන් ලියන්නේ මෙහෙම ලියන්නේ නැහැ. වචනයක අග මූර්ධජ ණයන්න හල් වෙන්නේ නැහැ. තොරණත් මෙහෙමයි තොරණුත් මෙහෙම. අපි තොරණ නැරඹීමට ගියමු. අපි තොරණ නැරඹීමට ගියේ. යෙදෙන විදිය අනුව ගලප ගන්න වෙන්නේ. වාක්‍යයේ යෙදෙන විදිය අනුව මේක හල් කරලා ලියන්නේ නැහැ. ඔය එදින අඩු කලාතර කලාවෘත්ත කලාතුරකින් තැන්වල ඔහොම එදෙනවා. එතන බහුතරයක් තැන්වල තියෙන්නේ සටහන සටහන. ඒ වෙනුවට තොරණ කියලා විතර දියන්න ඕන. ඔව්. වැරදි තැන්වල කියලා ඇති මහා තොරන් රාජයා කියලා. හැබැයි මහා තොරණ රාජයා කියලා තමයි හරියට සිංහල භාෂාව දන්න අය කියලා. වැරදියට ලියලා තියෙන පුළුවන්. එහෙම ලියනනම් වැරදි. ඒ මූද ණයන්න වචනයක අග හල් කරලා ලියන්නේ නැහැ. ඊළඟ තල් ලකුණට අපි යමු. තල් ලකුණ නෙමෙයි පිට. නාම පදවල හා විශේෂණ පදවල ණයන්ට පසුවේ දෙන්නේ
මූර්තද නකාරය බලන්න නාම පදවලයි විශේෂණ පදවලයි රයන්ට පස්සේ දෙන්න නයන මූර්ත ජයලු අධිකරණ උපකරණ පුරාණ දරුණු පරිණාමය රයන්ට පස්සේ දෙන්න නයන මූර්ත ජයලු එතකොට ඔයාලට හිස්තැන් ටිකක් තියෙන සම්පූර්ණ කරන්න ඒ රයන්ට පස්සේ නයන මූර්ත ජයවා කියමු බලන්න උදාහරණයක් අපි රණවීර ඈ සාධාරණ සාධාරණ මරණදර මරණදර මරණ කරන කරන වෑමියා කරන ඊළඟට බරණ බරණ අබරණ කියලා කියන්නේ නෑනේ අබරණ ආබරණ ඈ ආබරණ අබරණත් එකයිනේ වාරණ වාරණ නියෝග මිද අසල ගේන්නේ සර් පවාරණ වාරණ පවාරණ පවාරණය ඉල පවාරණේ විවරණය විවරණය යකම් බලන උදාහරණ වලට ඉස්තන් තියෙනවා නේද ලියා ලියම් ඉස්තන් ලියන බෝඩ් එක බලාගෙන ඇයි තිසරණ කියනවා පෝරණුව කියනවා වරණැස කියනවා ඇයි දෙරණ කිරණ ඇයි හොරණ තරුණිය හොරණ තරුණිය නෙමෙයි හොරණයි තරුණිය හොරණ තරුණිය අබරණ පැනඳගෙන වරණැස ගිහිල්ලා තිසරණ සමාදන් වෙලා සර් උඩ තට්ටුවේ ඉන්න සර් දිසිනු අපේ ගෙදර උඩ සර් අපිට කියවන්න දෙන්න පුළුවන්ද කියලා අහන්න ගම් තාරදා ඔකට කාරණමීද ඈ කරනවෑම ගන්න පුළුවන් දැන් මේ මීට පස්සේ තියෙන ඕගගේ වචන ලියන්න තමයි දිගට හරහාටනේ කොච්චර දිනවද බලන්න යන්ද ඊළඟට රකාරාංශ සහිත අක්ෂරයකට පසු යෙදෙන්නේ මූර්තජ රකාරයයි ආමන්ත්‍රණ ප්‍රණාම සර් කලින් එක හල් රයන්නට පසු යෙදෙන නකාරය මූර්තජයිලු
අපි හල් රයන්න ලිව්වේ නෑනේ වෙලාවටනේ. කර්ණ වර්ණ අසම්පූර්ණ සංකීර්ණ කියම් බලන්න. අල් රයන්ට පස්සේ නයන්න මොකද යයි? සම්පූර්ණ. 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 අජීර්ණය. අජීර්ණය. වර්ණය. කියන්න ඔයාලා. සෝ වර්ණය මේක ලියලා තියෙන්නේ. වර්ණ විතරයි. ඔව් සර්. එහෙනම් එපා. අර්ණවය. අර මූදට කියනෝ නේද අර්ණවය. කියන්න බලන්න. අරයන් පොතේ තියෙනෝ අකර්ණ තියෙනෝ වර්ණ තියෙනෝ අසම්පූර්ණ තියෙනෝ නේ. ඇයි ස්වර්ණ ස්වර්ණාභර ස්වර්ණ ස්වර්ණ විමානෙට එහා ලෝක. ඇයි කර්ණය පොතේ තියෙනවද ඒක? ඔව් සර් කර්ණ කියලා තියෙනවා. මේ වෙන කර්ණය තියෙනනේ. අවතීර්ණ. ඒක නෑ. අවතීර්ණ. පරිපූර්ණ. පරිපූර්ණ. ලියා ගන්න බලන්න පොතේ. ජනාකීර්ණ. ඇයි දොස්තර මහත්තයා දෙනවා වෙද මහත්තයා චූර්ණය. චූර්ණය. තව උදාහරණ ලියන්න තියෙනවද? තා තුනක් ඕන. සර් පූර්ණ. කරන්ට් එක කියන්නේ පුතේ මට. සර් පූර්ණ. තා දෙකයි තියෙන්නේ සර්. සර්. සර්ට කරන් ගිහින්. ටක් වෙලා. Sir, service stuck with. Service stuck.